ඇතෙම මුලින්ම ගරු අධිකරණයට මගේ සිරසනම ආචාර කරනවා. මගේ නිවැරදිතාවය තේරුම් අරගෙන මට මේවැනි අනර්ග නඩු තීන්දුවක් ලබා දීම ගැන. මේ නඩුව පැවරුව ඇත්තරම දේශපාලන නඩුවක්. නඩු පැවරු අය කිව්වා මේ මට පාර්ලිමේන්තු යන්න දෙන්න. පාර්ලිමේන්තු මම 2010 ආවේ. පාර්ලිමේන්තු එන්ඩිස්ල මේ නඩුව අනිවාර්යෙන් දාලා පාර්ලිමේන්තු අනේක නවත්තනවා කියලා තමයි ඔයගොලු අභියෝග කළේ. ඒ නඩුවට මේ බොරු නඩුවට උඩගෙඩි දුන්න මුදල් වලින් ප්‍රතිපාදන පොම්ප කරපු කැබිනට් ඇමතිවරයා අද හිරේ. මේ නඩුවට ඒ මට විරුද්ධ පක්ෂයෙන් එව්ව නීතිඥ මහත්තයා අද හිරේ. ඒ දෙන්නම හිරේ. ඒ මේ සෝභාධර්මෙන් බේරෙන්න බෑ. මම හැමදාම තිත් ඇත්ත කතා කළා කියලා ජනතාව දන්නවා. තනිකර බොරු නඩුවක්. ඒ අයට වනුනේ මාව පීඩාවට පත් කිරීමට. මාව සමාජයේ මේ මුදල් ගන්න මේ ස්ක්‍රීන් රවට්ටන චරිතයක් බවට මේවා කරන්න. ඉතින් ඒක වුණේ නෑ. මට තිබුණ ගොඩක් නඩු ඉල්ලාස් කරගත්තා. මහින්දානන්දම අලුත්ගමගේ මහත්තයා නඩු තුනක් තිබුණා ඉල්ලාස් කරගත්තා. එතකොට මේ නිමල්ලංස මහත්තයා ඉල්ලාස් කරගත්තා. එතකොට තව මට තියෙනවා මේ සරුව සුනිල් මහත්මයාට මේතුමත් ඒක නඩුව කතා කරන්නේ. එතුමා කන්‍යාමන් දූෂණය කරා කියලා මම කිව්වා. ගොඩක් අය කිව්වා. මම කිව්ව එකට නඩුවක් දාලා තිනවා. ඩී විපුල් මහත්ත නඩුවක් දාලා තිනවා තව එකට. විමල් වීරවංශ මහත්තයාගේ නෝන නඩුවක් දාලා තිනවා. ඒ ගෙදර දරුවෙක් මැරුණේ ගැන මම ප්‍රකාශයක් කළා. ඔය වගේ නඩු කීපයක් තමයි මට තව තියෙන්නේ. තව කොරෝනා කාලේ හාල් බෙදන්න ගිහිල්ලා මේ කොරෝනා නීති කඩකිරුවා කියලා නඩුවක් තියෙනවා. එතකොට තව තියෙනවා මට ආණ්ඩුවෙන්ම දුන්නු රාජකාරි පිස්තු වලට ලයිසන් ගන්න පමා වුණා කියලා නඩුවක්. ඉතින් මම මහන්සි වෙලා වැඩ කරනවා. මම පිම්බත් කන්නේ මහන්සි වෙලා වැඩ කරු ගුරු ලීලා හනුව සිද්ධු කියලා මුදල් ගේනවා ලංකාවට. ඉතින් දේශපාලනෙට එන්න බලාපොරොත්තුවක් නැද්ද එතකොට? මට හම්බුණු මේ රටවල ගියාම හම්බුණු සීළු දෙනා කියන්නේ මෙහෙම ඉන්න එක වඩා හොඳයි කියලා. මම පූර්ණ කාලීනව දේශපාලනේ කරානේ. ඉතින් එතනදී මම දැක්ක දේ තමයි මම කිව්වේ. ඇස් දෙකට මම දැක්ක දේ තමයි ඔය බොරුවට ගහගත්තට, බොරුවට වාදි විවාද කරගත්තට මේගොල්ලෝ රෑට සෙට් වෙනවා කියන එක. මම මේක ඇහැට දැකලා තියෙනවා. ලංකාව කියන්නේ පුංචි රටක්නේ. පුංචි කාමරයක් වගේ. මේ කාමරේ කාටවත් තරහ වෙලා ඉන්න බෑ. මේ කාමරය ඇතුලේ සිරමල් යාළුවයි. ඉතින් මම මේක කිව්වේ කියලා තමයි මාව තරහව ගිහිල්ලා ඒගොල්ලන්ගේ යාළුවෙක් නෙවෙන හින්දා මාව අවුරුද්දයි මාස හතක් මාව දැම්ම අඟුරු කොළ පැලැස්සේ. පුදුම දුකක් වින්දා. කොරෝනා කාලින්ද කෑම ගන්නත් බැරි වුණා. ඒ සේරම එක්ක බලද්දි මට හිතුණා මම පුරවැසියන්ගේ පැත්තේ ඉඳගෙන දේශපාලඥයන්ව විවේචනය කරන එක ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගන්න එක වඩා හොඳයි කියලා මට දැනට හිතලා තිනවා. දිස්ත්‍රික්ක දෙකේම ජනතාව ඉහළම මනාපයෙන් ඔබතුමා ජයග්‍රහණය කරනවා. ඔබතුමා ජනතාවගේ ඉල්ලීමට මම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මට පුළුවන් ඇත්ත කිව්වා. මම කිව්වේ ඉතින් මං කිව්ව කතා ටික තියෙනවනේ YouTube එකේ. මං කිව්වා මෙතන මට චරිත සහතික දෙන්න කෙනෙක් නැහැ. 100 දෙනෙක් බාර් පර්මිට් තියෙනවා. 75 දෙනෙක් වැලි කපනවා. 3 දෙනෙක් කුඩු ගේනවා. එක්කෙනෙක් මාල කඩා ගන්නවා. එකෙන රේස් බයික් එක හරක් කරු 4 දිනක් ඉන්නවා. ඉතින් මම කිව්වා මට කියන්න පුළුවන් දේ ඒගොල්ලෝ ඉස්සරහ පිටම කිව්වා. නමුත් පක්ෂවලිනුත් මට කිව්වනේ පක්ෂවලින් මට කිව්වේ රංජන් ඔයා පක්ෂෙන් පිටයි විවේචනය කරන්න. පක්ෂ හොරකම් ගැන කියන්න එපා කියලා. මම අන්තිමට පක්ෂෙන් අයින් කළා. පක්ෂෙන් අයින් කළේ පක්ෂ හොරු ගැන සඳහන් කළා කියලා. මටම අවංක වෙන්න එපායි. මම කවුරු දැක්කත් කෙලින්ම කිව්වා. මම මහා බැංකු වංචාවද, සුනාමි වංචාවද, එතකොට සොහොන්කොත් වංචාවද, මිග් වංචාවද, එතකොට තාමෝද මෙකී නොකි වංචා සේර මම සර්ටිෆයිඩ් කොපි බී වාර්තා එක්ක ඉදිරිපත් කළා. ඉතින් ඒකට කේන්ති ගියා. කට්ටියට කේන්ති ගිහිල්ලා මා දේශපාලනය කරන නුසුදුස්සෙක් කියලා තමයි මට නාම යෝජනා තහනම් කරලා තියෙන්නේ පක්ෂවලි. ඒක නම් හොඳ ප්‍රශ්නයක. මහත්මා ගාන්ධිතුමත් කියලා තියෙනවා නේද මේ ලෝකේ වැඩිම විනාශ කරන නිහඬව ඉන්න හොඳ මිනිස්සු කියලා. නිහඬව ඉන්න හොඳ මිනිහෙක් වෙන්න මං කැමති නෑ. මං ගීතෙන් හරි මගේ සටන ගෙනියනවා. දේශපාලනෙන් ඒකේ නැති වුණා. දේශපාලන චිත්‍රපටි වලින් හරි පාලිමන් ජෝක්ස් 1 ෂොට් 1 ලීඩර් 1 ડોක්ටර් නවර හැම එකම දේශපාලන චිත්‍රපටි. ඉතින් කලාවිනුත් එක කරන්න පුළුවන්. පක්ෂයකට බැඳුනොත් පක්ෂ කියන්නේ සහෝදරයා. පක්ෂ කියන්නේ
මැයිදිනයට වැඩීම සෙනගක් ගේන්න ඕන. වැයිදිනයට වැඩිම බස්සකට නගගන බුරියාන්න දීලා අරක් කුදීලා අරම් බලය පෙන්න්න ඕනේ වගේ දෙයක්. පක්ෂ දේශපාලට වඩා මං කැමති මේ ඉන්න සියලුම නායකු එකතු වෙලා රට මේ බෑක්ට්‍රප් කියන රට බංකොලොත් වන තත්වෙන් ගොඩ ගැන්න එකතු වෙන ඕන එහෙම නෑන එකට එකා නෑන කවුරුත් බලන්නේ දැන් කවුරරි හෙට ජනාධිපතිකෙන පත්වනා කියෙන් පුළුවන්තර මිනි කකුල ඇදල මිනි නවත්වල අනිත් එක්කෙන එන්න හතන් රටගෙන නෙමේ හිතන්. ඉති එහෙන්ද මංහිතනවා සියලුදුනා එකතු වෙන්න ඕන කාලයක් මේක. නමුත් කවුරුත් එකතු වෙන කැමති නෑ එකට එකා පරයා කැකිවෙන් හදන්. මැතිවරණයක් ප්‍රජාතන්ත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාද ජනරජයන ප්‍රජාතන්ත්‍රවාද ජනරජයක නියමිත කාලට මැතිවරණයක් තියන්න ඕන කියලා තමයි මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඉතින් මැතිවරණයක් තියන්න ඕන කියලා කියනවා. ඉතින් මේ ඉතින් තියයිද මන් නැද්ද මන් දන්නේ නැහැ. නමුත් තියන්න ඕන කියලා කියනවා. දැන් ඉදිරි මැතිවරණයක් ආවොත් මගේ සහය ජනතාවට ජනතාවට හොඳක් කරනයි ජනතාවට ඇත්තටම ආදරය කරන නායකෙක් කවුත් මම යාට ඒ සහයෝගය දෙනවා. ජනතාවට දෙන පණිවිඩේ පහුගිය ටිකේ මම උගුරේ ලේරහ වෙනකන් හතුරු ගොඩාක් ඇති කරගෙන මුං හොරු කියලා කිව්වනේ. අද මට එහෙම කියන්න ඕන නෑනේ. ජනතාවම කියනවනේ මුං හොරු කියලා. ශේෂ්ඨාධිකරණයෙම කිව්වනේ හොරු කියලා. පීබී ජයසුන්දර මහත්තයා දෝට අජිත් දිවාට කබ්‍රාල් ගෝටාබි රාජපක්ෂ මහත්ය බැසි රාජපක්ෂ මහත්ය මහින්ද රාජපක්ෂ මහත්ය හොරු කියලා ශේෂ්ඨාධිකරණය මිකුණ අද මේරට පත් වෙලා තියෙන එකේ අප අපි කොක්කිය ගොඩක් ඉස්සර මම කිව්වා මම ෆයිල් පිටින් පෙන්ලා කිව්වා. ඉතින් ඒක අද ජනතාව පිළිගන්න තියෙනවා. ජනතාවට කියන්න ඕන පණිවිඩය මම දීලා ඉවරයි. මම ජනතාවගේ වැඳලා ඉල්ලනවා වෙන රටක ව්‍යවස්ථාවය අනු ව්‍යවස්ථානුකූලව මේ නීති හදන තැනට යවන්නේ අපිට වඩා ටිකක් හරි උගත්කම තියෙන අපිව පාලනය කරන්න පුළුවන් මිනිස්සුන්ව. නමුත් ජනතාව යවලා තියෙන කවුද? රටේම ඉන්න හරක් කුරාව. ඒ ගමේම ඉන්න කුඩු ගෙනෙන මිනිහා. ඒ ගමේම ඉන්න මාළ කඩන මිනිහා. ඒ ගමේම ඉන්න කසිප්පුකාරයා. එතකොට ජනතාවට දෙන පණිවිඩය තමයි තමන්ගේ ගමේ ඉන්න මාළ හොරාව, එතනෝල් කාර්යාව, කසිප්පුකාරයාව, කුඩුකාරයාව, හොරාව, හරක් කුරාව ොලිකාර හුග යවන්න එපා. දැම් පාර්ලිමේන්තුව අද කතාවක් අහදදි බලන්න නැගිටකම කුණුවරප කියාගෙන කියගෙන නොන නිපත්තිකෙන ඉති අර කාලෙම ලක්ෂ අසුවක් නන ජවදවසක මේ පාර්ලිමේන්ටුව පවත්තගෙන් ඕ නඩත්තු කරන්න මේක ජය මේ ජපානය නොමිලි දුන්නු තැනක්න මෙතන. ඉති ඒකට මේ සමාජාලවල කියන්නේ මේකට කවද බෝම්භ ගහන්ඩික එච්චර කේන්තියක් යන්න ජනතාව හරි ඉතින් ජනතාවට ලොකු වගකීමක් තියෙනවා නීති සම්පාදනය කරන නීති හදන තැනට එතට ගැලපෙන වන් ජනතාව මෙතෙක් කල්ලේ වැරදි තීන්දු වරන් තියෙන ජනතාව වැඩියෝ මනාපෙන් ගෙන්නල්ල තියෙනවා සමහර අවස්ථාවල වැරදි මිනිසුන් හොඳ මිනිසුන් ගෙනල තියනවා හොඳ මිනිසුත් පාලිමි තියනවා දහය පාලක් වගේ වැඩිපුර ඉන්නේ මේ හොරු සහෝදරය